යකෝ සල්ලි නැතුව කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවනේ. ඒ ටික කරහන් ලකු ඉස්සල්ලා. ලි වියදම් කරන්න නැතුව බම් මුකුත් කරන්න බෑ. දැන් උඹලට උඹලා සෙට් එකටම එකතු වෙලා සින්දුවක් ලියන්න බැරිද? ඒකට සල්ලි ඕනේ. ඈ? උඹලට මෙල්ඩියක් දාගන්න බැරිද ඕකට? කට්ටියත් එක්ක. ඒකට සල්ලි ඕනේ. ඒක පැට්‍රිස් කරන්න. සල්ලි ඕනේ නෑනේ බං. මං කියන්නේ මේ මූලික වැඩ ටික කරගනි. කරගනි? දැන් එතකොට ඔයා හදන්නේ මේ මොකුත් නොකර නිකන් මත පිහදා ගන්නද? ඔකෝ තාත්තේ කීයක් විතර යන සීන් එකක්ද තියෙන්නේ? කීයක් ගියත් බලට පුළුවන් මට්ටමින් කරගන්නilla. පොලිස් බෑනා ණය වුණත් එහෙම ඕවට ඉතින් මේ අන්තිමට අහු වෙන්නේ පාරවල සුළු සුළු වැරදි කරන ওই ඉරි කපනයුන් උණ්ඩ තමයි වන්දි කියවන්න වෙන්නේ. කන මගුල කහපම් බම් පරක්කිනෝ අයියෝ. අංක 1 කවුද බුරිච්ච කියන්නේ? අංක 2 කවුද අලු කොබෙය කියන්නේ? අංක 3 කිරිල්ල කියන ගෑණිත් එක්ක ඔයාලට තියෙන සම්බන්ධය මොකක්ද? අංක 4 අර සින්දු හැතිරි කියන ගෑණිට ඊයේ දවසම කෝල් කර කර බැන්නේ ඇයි? අංක 5 මේ ඔක්කොමත් එක්ක ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනේ අර දුන්න ෆෝන් එක වැඩ කරන්නේ නැහැ මිස නානායක අර. ඒකේ මදේවත් නැහැ මිස නානායක අර. ෂී ඔය ෆෝන් පතුර දීලා මේකේ මගේ ගාන කඩාගත්තනේ. මිස නානායකම පොඩි දෙයක් කියන්න තරහ වෙන්න එපා. මිස නානායකරගේ 6-7 බාර රැවටෙන කෙනෙක් මම කවදාවත් දැකලා නැහැ. ඌ තමයි බෑනේ කියන්නේ හිත හොඳ පිරිමියා ලෙඩින් කියලා. කරන්නේ නැහැ බා. බලාංගුයිද? මේ උඹ ඵලයන්. මම අරකි විතරනේ තනියම ඉන්නේ. උඹ එතනට ඵලයන්. පරිස්සමට මේ වෙලාවේ මචං ওই ඩාලින් වයි ওই රුක්චාන වයි දෙන්නම මචං මිශ්‍රීය කරගන්න ඕනේ. ආයේ හුස්මකින්වත් වැරද්දක් වෙන්න දෙන්න බෑ බා. ඒකයි මේ ඉවසීමක් තියෙන එකෙක් වෙවන්නේ හොඳේ. Yeah.